අදත් මම ඔබට ගෙනෙන මේ විද්වත් සාකච්ඡාව ළමයින්ගේ ලෝකයේ ඇති වී තිබෙන නොඑක් අවුල් සහගත තත්ත්වය ගැනයි. දිනපතාම දෙමව්පියන්ගෙන් කෝල්ස් ලැබෙනවා. මේ ළමයින්ගේ පාඩම් අභිහිර වෙලා ඒගොල්ලෝ ඩිජිටල් වැඩි වෙලා කියලා. මම ડોક્ટર ලලිත් මෙන්ඩිස්. ඉතින් මුලින්ම අපිට අවශ්‍යයි දෙමව්පියන්ට උපකාරයක් තමන්ගේ ළමයා කොයි වගේද මේ මේ ඩිජිටල් යුගයක තමන්ගේ ළමයා කොයි වගේද කියලා පොඩි අර්ථකථනයක් දැන ගැනීම අවශ්‍යයි. ඉතින් I did the English one just a little while ago. Please refer to my timeline for the English one. This will be in the vernacular. I think palavini lamai varge tamai children impulsive from birth. Ekiyanne lamai maukusedima yam yam hetu sadaka matu wenuma e lamayenge mole pata hadila tibenne adigamika lesa hadissiyakata antaravakata pratikriya karana wage udaharanayak washeen mawage asaneepaya. එතකොට කලලයට අමාරුවක් වුණොත් තර්ජනයක් වුණොත් දෙමව්පිය අතර රණ්ඩුවක් වුණොත් ඒ වගේම මව අධික ඩිජිටල් ජීවිතයකට යොමු වුණොත් ළමයාගේ මොළයේ බඩේ ඉන්නකොට දන්නවා අම්මා අධික මොකක් හරි උත්තේජනයකට යොමු වෙලා කියලා. ඒ වගේම අනවශ්‍ය බෙහෙත් එහෙම මොන බෙහෙත් ගන්න ගියත් දැන් ඒගොල්ලෝ අහගෙන තිබෙනවා පැනඩෝල් පැරසිටමෝල් ගත්තත් දරුවගේ මොළයට ඒකේ බලපෑමක් තියෙනවා. ඒක නිසා අනවශ්‍ය ලෙස බෙහෙත් ගන්න එපා දරුවා බඩෙන් ඉන්නකොට. මොකද ඒක දරුවගේ මොලේ පත හැදීමට භාජනය වෙනවා. අම්මා මූණ දෙන ඒකට මැටර්නල් ඩිප්‍රිවේෂන් සින්ඩ්‍රෝම් කියලා තියෙනවා. අම්මා මූණ දෙන අන්තරාසහිත තත්ත්වයන් දරුවට බලපාන්න පටන් ගන්නවා. ඉතින් දෙක ඔබේ දරුවා හයි IQ ළමෙක් නම් එතකොට මොකද වෙන්නේ? ඒ ළමයා පොඩි කාලේ ඉඳලාම කනෙක්ෂන්ස් හොයනවා, දේවල් ඉගෙන ගන්න උත්සාහ කරනවා. ඒ වගේ ළමයික්ව ඩිජිටල් ස්ක්‍රීන් එකකට දැම්මත් ඒ ළමයාගේ මොළේ හොඳටම ඩිජිටල් වලින් අවුල් වෙනවා. දැන් ඔබ මතක තියාගන්න ඕන ඇමරිකන් පීඩියාට්‍රික් ඇසෝසියේෂන් එක කියන්නේ ළමෙක්ට ඩිජිටල් තිරය දෙන්න එපා, අවුරුදු 3 වෙනකන් දෙන්නම එපා කියලා තමයි කියන්නේ. මොකද ඒක දුන්නම ඒගොල්ලන්ගේ මොළේ පත හැදීම බාල වෙනවා, ඒගොල්ලන්ගේ භාෂා වර්ධනය ගොඩක් නිෂේධනය වෙනවා. ඉතින් ඒ හයි IQ ළමයට ඒ තොටිල්ල ඇතුළෙම පොඩි පොඩි ඒර්ලි ලර්නින් බඩු මූට්ටු එල්ලන්න ඕන. මොකද එයා ඒක දිහා බලන් ඉන්නවා, ඒක අවශෝෂණය කරනවා, එයාට අතට අහුවෙන දේවල් දෙන්න ඕන. ඊළඟට එයා ධනගාන කාලය ආවම පැදුරක දාලා එයාට ධනගාන ඉඩ දෙන්න ඕන. ඒ ධනගාන තරමට අතැඟිලි පාදැඟිලි ගැටෙන තරමට දේවල් කරන තරමට තමයි ළමයාගේ මොළේ ට්‍රැක් එක දියුණු වෙන්නේ. ඩිජිටල් ස්ක්‍රීන් එකේ දැම්මම හොඳටම බාල වෙනවා. තුන්වෙනි වර්ගයේ ළමයි තමයි කයිනිස්තටික් ළමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන්ම ටික අධිගාමික ළමයි වෙලා. ඉතින් ඒගොල්ලන්ට එහෙම යන්න අවශ්‍ය වෙනවා. ඒගොල්ලෝ අවුරුදු 2-3 වෙනකොට කයිනිස්තටික් බෝල් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ලොකු බෝලයක් වගේ එකක්. ඒක උඩින්ද ගන්නත් පුළුවන්, ඒක සෙල්ලම් කරන්නත් පුළුවන්. ඒ විදිහට ඒ ළමයින්ව හසුරුවා ගන්න උත්සාහ ගන්න ඕනේ. ඒ ළමයින්ව ඩිජිටල් තිරේ දැම්මොත් ඒ ළමයින්ව ඉස්කෝලේ යන්න බැරි වෙන තරමට හෝ ඉස්කෝලේ ගියාම හරි අමාරු වෙන තරමට ඒ ළමයි අධික්‍රීය ළමයි වෙනවා. හතරවෙනි ළමයි වර්ගය තමයි දැනටමත් ඩිජිටල් තිරය නිසා උත්තේජවත් වූ ළමයි. එහෙම ළමයි ගොඩක් අපේ එම්පැතික් ලර්නින් සෙන්ටර් එකට දෙමව්පිය අරගෙන එනවා. තව ටිකකින් මම කියලා දෙනවා මොනවද එතකොට කරන්න පුළුවන් කියලා. ඉතින් මේක දෙමව්පියන්ට බලාපොරොත්තුේ පණිවිඩයක්. ඔබට පුළුවන් ඔය ළමයව හදාගන්න. දැන් හිතන්න එපා ડોක්ටර්ස්ලාට බේත් දීලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. මේ ප්‍රශ්නේ විසඳන හොඳම ක්‍රමය තමයි මුලින්ම ඩිජිටල් තිරයෙන් උත්තේජවත් නොකර ඉන්න එක සහ ළමයට අවශ්‍ය සම්පූර්ණ අවධානය දීම. එතකොට පස්වෙනි මාර්ගයේ ළමයි තමයි ඒගොල්ලන්ගේ රයිට් බ්‍රේන් එක තමයි වැඩි පතගත වෙලා තිබෙන්නේ. එතකොට ඒගොල්ලන්ට හැමතිස්සෙම ගොඩක් දේවල් හිතනවා, සිහින ලෝකේ මවනවා, ඒගොල්ලෝ ආර්ට් වලට කැමති, මියුසික් අහන්න කැමති. ඉතින් ඒගොල්ලෝ ගණිතය කරන්නත් ඕන. හැබැයි ඒ ළමයි මේ ඇඟිලි වලින් ලස්සන වැඩ කරන්න තමයි කැමති. එතකොට ආර්ට් වර්ක්, කාලයක් ගියාම ස්ටිචින් වර්ක්, අත් වැඩ, ඒ වලට කැමති ළමයි. ඉතින් ඒ ළමයින්ට ඒක ලබා දෙන්න අවශ්‍යයි. හැම ළමයාම ගණිතයට දක්ෂ ළමෙක් නෙමෙයි. හත්වෙනි වර්ගයේ හයවෙනි වර්ගයේ ළමයි තමයි
amygdala chai. Ekeni lamayanke amygdala kiyana mole avayave uttejawat vela podi kala indala samaharita antrawalta muna dunna nisa leda roga walta muna desta ara andana minibiri kiyanne ehata angillen aninnepa e wage lamai innawa ekeni eigulo poddata andanawa ith eigulo ekka godak sangvedi wenna awashyai eigulanta kaya gahanna ba kohomath lamainta kaya gahala lamain mahadanna ba ithin e lamaya gana salaganna ona amygdala lamaya ඊළඟට හත්වෙනි ළමා වර්ගය තමයි ඒගොල්ලන්ට දෙමව්පියන්ගෙන් හෘදයාංගම සැලකිල්ලක් නැති වෙලා ඒ ළමයි කොහොම හරි ජීවිතේ කරගෙන ගිහිල්ලා. ඉතින් ඒගොල්ලෝ මේ කාවත් විශ්වාස කරන්නෙත් නැහැ. ඒගොල්ලන්ට ඇහිලා තියෙන්නේ තමුන්ගේ ඇතුළ ඇතුළේ ඒගොල්ලන්ගේ ඇතුළේ තියෙන්නේ තමාගේම ඇතුළේ ගැන මේ මගේ වටිනාකමක් නැහැ. මාව කවුරුත් බැලුවේ නැහැ. ඇහුනේ That a brother, well, a hunet, Nika Apawa, the Avala, the Avamana, Avanadu, Godak me lamea, Hagan in the leg and Amaita Tai Atre Araulut lamea, Hagan in the la. It may make a Kanaga to the Akadiak, Samar Lata, me Lanka, the Hasatina, me lame, Ipuduna Villa on the name. Ipuduna was in the lapita apala, Eva Gila Mainut, a Prashni enema. Egulant Ahilati in the Podikali in the lama, Tamagi, Taya, Echer, Vatina, Kamak, Nevagi. දොර සමහර විට ළමයාගේ ඉගෙනීම ගැන වැඩි කටයුතු කරෙත් නැහැ. එතකොට ළමයාගේ ඇතුළේ නඩුවක් වගේ යනවා හැමතිස්සෙම. මට කවුරුත් කැමති නැහැ. මං වෙනුවෙන් කවුරුත් නැහැ. ඉතින් මේ නඩුව විසඳෙන්නේ නැහැ ලොකු නාමත්. ලොකු නාමත් එහෙම ළමයින්ට එහෙම පුද්ගලයන්ට දැනෙනවා ලෝකෙම මට විරුද්ධයි වගේ. ඉතින් මේක හරි කනගාටුදායක තත්ත්වයක්. ඉතින් පොඩි කාලෙම මේකට මුහුණ දෙන එක අවශ්‍යයි. ඊළඟට අටවෙනි කාරණාව නම් වෙන වෙන වෛද්‍ය හේතු නිසා ළමයින්ගේ අවධානය ඌණ වෙන්න පුළුවන්. ඩිස්ලෙක්සියා, ලෙඩ රෝග, ඇස්පෙනීම අඩුවීම, කන් ඇහිම අඩුවීම, එතකොට මන්ද පෝෂණය, නිින්ද බාධා වීම ළමා අපචාරයට අහුනොත්, එතකොට ළමෙක් පාඩමට යෙදෙන්නේ නැත්නම් ඒ වගේ ප්‍රශ්න තියෙනවද කියලා වෛද්‍ය පරීක්ෂණයක් කරලා බලව ගන්න අවශ්‍යයි. ඉතින් මේ ගැන ධෛර්ය වෙන්න එපා දෙමව්පියන්ට අපේ උත්සාහය දෙමව්පියන්ට මේ ගැන ධෛර්යයක් දීම. තමාගේ ළමයා හොඳට හදා ගන්න පුළුවන් මම ડોક્ટર ලලිත් මෙන්ඩිස් මගේ අන්තිම නිලමය පෝස්ට් එක හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆාමකොලොජි රජී වෛද්‍ය පීඨයක. ඉතින් මේක ෆාමකොලොජි වලට අයිති වෙන්නේ මොකද මේ ළමයා ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඉන්න තරමට මොළේ රසායනික ද්‍රව්‍ය අවුල් වෙනවා. ඉතින් අපි මොනවද මේ ළමයට කරන්න පුළුවන් කියලා ටිකක් මම කියලා දෙන්නම් ඔබ gedri indamma කරන්න පුළුවන් දේවල් ළමයෙක්ට පින්තූර ඇඳීම ආට් කිරීම අත් වැඩ කිරීම එතකොට අර මහන්න පුළුවන් වයසට ආව මහන්න එහෙම එතකොට පොඩි කාලේ ඉඳලා මේගොල්ලන්ගේ අතට මිරිකන්න පුළුවන් මැටි දෙන්න ඕන දැන් කසාප්පු වල මැටි තිබුණා මැටි මිරිකීම ඒගොල්ලන්ට අතපත ගන්න පුළුවන් කියුබ්ස් අරව මේවා බෝනික්කෝ හැම එකම හොඳයි. අතැඟිලි පාදැඟිලි ගැටෙන තරමට කැරකෙන තරමට වැඩ කරන තරමට ඒගොල්ලන්ගේ මොළය හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලන්ගේ මොළයේ පත හැදෙනවා. අර අධි තීව්‍ර කලබල ගතිය අඩු වෙනවා ඇඟිලි වලින් හිතාමතා වැඩ කරනකොට. එතකොට මැටි වලින් පොඩි අපි කියමු අලියෙක් හැදුවා. අම්මා හදලා දෙනවා. ළමයාත් ඒක ඒ වගේ හදන්න උත්සාහ කරනවා. එතකොට තව එකක් තමයි ගෙදරම නිතර නිතර මුහුදු වෙරළට කියන්නම් පුළුවන් නම් හොඳයි මොකද මේ වැලි කියන්නේ ජ්‍යාමිතික හැඩයක් තියෙන ස්පටිකයක්. ඒ වැලි ඇඟිලි වල ගෑවෙන අතැඟිලි පාදැඟිලි වල ගෑවෙන තරමට මොලේ ඒක අඳුනා ගන්නවා. ඉතින් තව එකක් කරන්න පුළුවන් සෑන්ඩ් පිට් එකක් ගෙදර හැද්දියකි. අඩි අපි කියමු 8ක් විතර දිගට පොඩ්ඩක් අඩි භාගයක් හැරුවා නම් ඇති අඟල් 6ක් විතර ඉතින් අඩි 2ක් විතර පළලට ඒක දිගේ එහා මෙහාට දුහන්නත් පුළුවන් ඒකේ සෙල්ලම් බඩු වලින් එක එකව හදන්නත් පුළුවන් අර පොඩි උදළු අරව මෙව දීලා ඒ වැලි වැලි ස්පටිකයේ සමග ගැටෙන තරමට අර ළමයාගේ අධි තීව්‍ර වෙච්ච ඒවා නිහඬ නිසල වෙලා ළමයාට හිතාමතා නිර්මාණශීලී ලෙස ක්‍රියාපතයක් හදාගන්න පුළුවන් වෙනවා එතකොට ඊළඟට මෙකැනොස් සෙට් අරගෙන අර ස්ක්‍රූප්නින මේ පැත්තට කරකවනවා ස්පැනර් එක මේ පැත්තට කරකවනවා ඒකට හැබැයි තාත්තා උදව් වෙන්න අවශ්‍යයි අම්මට කළ හැකි දේවල් තිබෙනවා තාත්තා අනිවාර්යෙන් කරන්න ඕන දේවල් තිබෙනවා දැන් හොඳට කරන ළමෙක් දිනු වෙනකොට අප්පුටි ගහනවා විතරක් නෙමෙයි
එච්චර හොඳට කරන්න බැරි ළමයටත් දිරිමත් දිරියක් දීම තාත්තගේ විශේෂ වගකීමක් වෙනවා. එතකොට පසස් අර කෑලි කෑලි ෆිට් කරලා හදන ඒවා, එයාගේ වයසට සරිලන ඒවා හැදීම. ඊළඟට කෑම වෙලාව නිතර හොඳට පාවිච්චි කරන්න ඕනේ. ඒ වෙලාවේ ෆෝන් කරන්නේ නැහැ, තාත්තා ෆෝන් කරන්නේත් නැහැ. හැමදාම කෑම වෙලාවේ එකට ඉඳ ගන්න ඕන. තාත්තා අම්මට සලකන විදිහෙන් තමයි දරුවට සුරක්ෂිතතාවය එන්නේ. ඒව දරුවන්ට තේරෙනවා. පොඩි කාලේ ඉඳලාම තේරෙනවා අපේ ගෙදර සුරක්ෂිතද නැද්ද කියලා. තාත්තා දඩබ්බර පාද දැම්මොත් එහෙම පුතෙක් ඒක කරන්න ඉගෙන ගන්නවා. මොකද පුතා හිතනවා ගෑනු වර්ගයට සලකන්න ඕනේ අපේ තාත්තා අම්මට සලකපු විදිහට කියලා. ඉතින් මේ පොඩි ළමයි මෝඩ නැහැ. පොඩි ළමයි අනුකරණය කරනවා ගොඩක්. ඒගොල්ලෝ තාත්තගෙන් තමයි ඉගෙන ගන්න. එතකොට ගෑනු ළමෙක් දැක්කොත් තාත්තා දඩබ්බර වෙනවා. ගෑනු ළමයා තීරණයක් ගන්නවා පිරිමි කියන ජාතිය හරිම මරුමුස් ජාතියක් අඹු, මම නම් එහෙම එක්කෙනෙක්ට ලං වෙන්නෙත් නැහැ කියලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඉක්මනින් ගෙදරින් පැනලා දුහුණා තාත්තගෙන් දැනෙන පීඩාව නිසා. දැන් තාත්තලා මේ මාත් එක්ක තරහා වෙන්න එපා මේ ගැන. මොකද සුරක්ෂිතතාවය ගැන ළමයා සොයන්නේ බාහිර සුරක්ෂිතතාවය, සීමා රැකීම තාත්තා තමයි කරන්නේ. අභ්‍යන්තර සුරක්ෂිතතාවය හදවතින් ලංවීම අම්මගෙන් තමයි වැඩිය දැනෙන්නේ. මොකද අම්මනේ මව කුසේ තියාගෙන මව කිරි දීලා හදවතින් ලං වුණේ අම්මනේ. එහෙම තමයි අම්මගේ කොටස යන්නේ. තාත්තගේ කොටස යන්නේ පිටතට මුණ දෙන්නේ කොහොමද කියන එක තමයි තාත්තා ළමයාගේ ජීවිතයට එකතු කරන්නේ. ඉතින් අම්මයි තාත්තයි දෙන්නම මේකට එකතු වෙන්න අවශ්‍යයි. කෑම වෙලාව බොහොම ප්‍රීතිමත්ව තබා ගන්න ඕන. කෑම ටිකක් තිබුණත් ගෙදර ගියලා පළතුරු වර්ග මේගොල්ලන්ට කන්න උගන්වන්නම ඕන. හපල කන්න වෙලාව ගන්න තරමට තමයි මොලේ දියුණු වෙන හොඳම වෙලාව තමයි කෑම කන වෙලාව. හොඳ පුරුදු, හොඳ කතා, චරිතවත් භාවය කෑම කන වෙලාවට ඔක්කොම ඇතුල් කරගන්න ඕන. ඒ නිසා තාත්තයි අම්මයි එක වෙලාවකට දරුවෝ ඔක්කොම අඬ ගහගෙන කෑම කන එක තමයි විද්වත්ම වැඩේ පවුලකට කරන්න තිබෙන දරුවන්ගේ අනාගත මොළේ බුද්ධියේ දියුණුව සහ චරිතයේ දියුණුව සඳහා. එතකොට දාං, කැරම්, චෙස් ඔය ඔක්කොම එක එක තියෙන බෝඩ් ගේම්ස් කියලා තියෙන්නේ, ස්නේක් ඇන් ලැඩර්ස් ඔක්කොම හරි හොඳයි. ඒවා පවුලම එකතු වෙලා කරන්න, ක්‍රිකට් ගහන්න, ගාඩ්නින්, මල් පැල ටිකක් හිටවන්න, මාළු ටැංකියක් හදන්න ඔක්කොම ඉතා හොඳ දේවල්. එතකොට අර ඇත්තෙන්ම අධිතීව්‍ර ළමෙක් නම් ස්විමින් ක්ලාස් එකකට දැමීමෙන් අර ඔක්කොම ශරීරයේ ජොයින්ට්ස් ඔක්කොම එකට සමායෝජනය වෙන ඇක්ටිවිටි එක තමයි ස්විමින් පිහිනීම. ඉතින් ඔබගේ ප්‍රදේශයේ එහෙම එකට ගෙන යන්න පුළුවන් නම්, ඒ කියන්නේ ළමයාට අර අධිවේගී ගතියක් තියෙනවා නම් ඒක ඉතා හොඳ දෙයක්. ඊළඟට මොකක් හරි මියුසිකල් ඉන්ස්ට්‍රුමෙන්ට් එකක් වාදනය කරන්න පුළුවන් වීම, බටනලාවක්, මවුත් ඕගන් එකක්, ගිටාර් එකක්, ඒවා ගහන තරමට ළමයාට මොලේ ට්‍රැක්ස් ආපහු හැදෙන්න පටන් ගන්නවා. ඉතින් ওই ටිකක් කියලා දුන්නේ අර ළමයි දෙමව්පිය ගොඩක් මේ දවස්වල කැළඹිල්ලෙන් ඉන්නවා. දැන් ඊළඟ කොටසේ මම තව ටිකක් කියලා දෙනවා. මේ ටික කරන්නත් පුළුවන්. ඔබට වෙන ක්ලිප්ස් මේ ගැන අවශ්‍ය නම් කරුණාකරලා WhatsApp එකක් එවන්න 076 313 4800. Thank you for listening.